ජනවාරි 24 වනදා සෙනසුරු මාරුව තුලා ලග්න උපන් ඔබට කුමන ආකාරයට බලපාවිද යන්න දැන් අපි විමසා බලමු. තුලා ලග්නෙන් උපන් ජන්මීන් සමගින් සාමදානයෙන් දුරදිග සිතා බලා කටයුතු කරන මනුෂ්‍යත්වය සහ පරාර්ථයේ උසස් කොට සලකන උසස් සිතිවල වලින් යුක්ත වූ ඔබවට පත්වෙනවා. නව වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු කේන්ද්‍රයේ සිව්වැන්නේ සහ පස්වැන්නේ ගමන් කරන අතර කුජ දෙකේද රවි බුධ ගුරු ශනි කේතු තුනේද සඳු පහේද රාහු නම්බන ස්ථානයේද ගමන් කරනවා. ඒ අනුව නව වසර සුබදායක තත්ත්වයක් පත්වෙනවා. සිකුරු දශා අතුරු දශා යෙදී තියෙනවන කලා අංශවල නීතු අයගේ හිමාංච දියුණුවෙන් දියුණුවට පත්වෙනවා. අන්නායගේද කරන කියන කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වන අතර ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. උදරාබාධ සෙන්රෝග පීඩා ඇතිවන අතර කොහොමත් සතුටින් කාලය ගත කිරීමට නම් උනන්දු වෙනවා. නපුරු සිතුවිලි ඇති නොවේ. කුජ දශා අතුරු දශා ගත කරන අයට යුග දිවියේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබෙනවා. තම මතයට අනුව කටයුතු කරන නිසා අවුල් වැඩිවීමට ඉඩකඩ පවතිනවා. ශෙනක තීරණ නිසා අපහසුතා ඇතිවන අතර රහස් කටයුතු වලට නම් දක්ෂකමක් පෙන්වනවා. ගුරු දශා අතුරු දශා ගත කරන අයට ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන අතර උෂ්ණ රෝග පීඩා පිත්ත දෝෂයෙන් එදෙන රෝග පීඩා ඇතිවිය හැකි. කීර්ති ප්‍රශංසා ලැබීමටද ඉඩකඩ පවතින අතර සෙනසුරු දශා අතුරු දශා ගත කරන අයට නම්බු නම මෙන්ම අවනම්බුද ඇති වෙනවා. ඉවසීම තැන්පත්කම නිසා වාසි සැරසෙන අතර සාධාරණ මාර්ගවලින් ධනයද ලැබෙන ඉඩකඩක් පවතිනවා. බුද්ධ දශා අතුරු දශා ගත කරන ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමද සාර්ථකත්වයට පත්වෙනවා. සඳු දශා අතුරු දශා ගත කරන අයගේ රැකියා කටයුතු දියුණු වෙන අතර රවි දශා අතුරු දශා ගත කරන අයටද දියුණුවෙන් දියුණුව ඇති වෙනවා. මෙකී ලග්නාධිපතිගේ සුබ වන්නේ විදිහට ලාරතු පැහැ යොදා ගන්න පුළුවන්. ඒ වගේම ජයදින විදිහට සඳුදා සහ බදාද සුබ මැණික් විදිහට දියමන්ති සහ සුදු මැණිකුත් සුබ දිශාව විදිහට නැගෙනහිර සහ බටහිර දිශාවත් සුබ අංකය විදිහට 2 සහ අංක 4 යොදා ගැනීමිනුත් මේ වසර ඔබට සෞභාග්‍යමත් වසරක් කරගැනීමේ හැකියාව පවතිනවා.